ආයුබෝවන් හැමෝටම තෙරුවන් සරණයි. ඔයාලගේ දලා ඉන්නේ මල් ජාතර්ෂය යුරුප් channel එකේ අනුමාන ප්‍රශ්න පත්‍ර 2023 සාමාන්‍ය පෙළ විභාගයේ සදා කරන අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ දෙවැනි වීඩියෝ එකත් එක්ක. අපි කලින් වීඩියෝ එකේදී කෙටි ප්‍රශ්න 25කින් ප්‍රශ්න 16ක් මේනකොට සාකච්ඡා කරලා ඉවරයි. අද 17 වෙනි ප්‍රශ්න ඉඳන් ඊතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තමයි. ඉතින් අපි මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලා කවුරු හරි ඉන්නවා නම් පළවෙනි වීඩියෝ එක බලවෙ නැති මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා පළවෙනි ප්‍රශ්න 17 බලපු නැති කවුරු හරි නැන් කෙනෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවා නම් ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනනම් ඔයාලට ඒ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන්ම අපි යනවා අද අපේ වීඩියෝ එකේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. අපිට පළවෙනියටම තියෙන්නේ 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේ වලද වීඩියෝ එකේ යටින් ඔන්න දකින්න හම්බෙනවා. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. 5 ms ශ්‍රේණියක ඒකාකාර වේගයකින් ගමන් කරනා මෝටර් රථයක් තප්පර 30කදී ගමන් කරනා දුර සොයන්න කියලා තියෙනවා. ප්‍රශ්න අංක 17. හරි. එහෙනම් කොහොමද බලමු මේ වගේ ගණන් හදන්නේ. හරි. 17 වෙනි ප්‍රශ්නේ. හරි. මට කියනවා වේගය කොච්චරක් වෙනවා කියනවාද? වේගය සමානයි 5 ms ශ්‍රේණියකයිලු. ඒ වගේම මෙයා තප්පර 30කදී වේගය 5 ms ශ්‍රේණියකක් වෙන මොඩ රථයක් කාලය කොච්චරකදීද? තප්පර 30කදී. තප්පර 30කදී ගමන් කරන දුර හොයන්න තමයි මට තියෙන්නේ. ඔයාලා දන්නවා වේගය සඳහා අපිට සූත්‍රයක් උගන්වනවා නේද? මොකද්ද වේගය සඳහා උගන්වන සූත්‍රය? අපි විද්‍යාවේදී තොන්දර ඉගෙන ගන්නවා. මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. එහෙනම් මං කාවද දැන් හොයන්න තියෙන්නේ? දුර තමයි හොයන්න ඕනේ. මොකද්ද? වේගය තප්පරයට මීටර් 5ක වේගයෙන් යන මෝටර රථයක් තප්පර 30කදී ගමන් කරන දුර හොයන්න තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මම මේ දුර කියන එකන අපි හොයන්න තියෙන කෙනා මොකද වෙන්නේ? සමාන ලකුණින් එක පැත්තක තනි කරන්න ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ? මේ දුර කියන එකනවා තනි කරන්න මේ කාලය මේ පැත්තට දානවා. බෙදීමක් සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට ඔයාලා දන්නවා ගුණ කිරීමක් වෙනවා කියලා. එහෙනම් මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දුර සමානයි කවුද? වේගය ගුණ කිරීම කවුද? කාලය. නේද? එහෙනම් වේගය සමානයි දුර ගුණ කිරීම කාලය. වේගය මට කොච්චරයි කියන්න පුළුවන්ද? 5 ms වෙන 1යි. ගුණ කරනවා කාලය කොච්චරද? 30යි තප්පර. එහෙනම් මොකද වෙන්නේ? මේ තප්පරයට මේ තප්පර කැපෙනවා. එහෙනම් බලන්න මෙන්න 5 ගුණ කරනවා 30. 5 කොට 30 ගුණ කරාට පස්සේ කීයද එන්නේ? 5 40 150යි මීටර්. එහෙනම් මට දුර එනවා කොච්චරයි කියලාද? මීටර් 150යි කියලා. හරිම ලේසි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ අපිට වේගය සඳහා සූත්‍රයක් තියෙනවා. මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට අපි මොකද්ද හොයන්න තියෙන්නේ? දුරනේ මේ ගානේ හොයන්න තියෙන්නේ. එතකොට මම මොකද කරන්නේ? දුර කියන කෙනාව සමාන ලකුණ එක පැත්තක තනි කර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? යටින් කාලය මට වදයක්. ඒ නිසා මේ කාලය මොකද කරන්නේ? සමාන ලකුණෙන් මේ පැත්තට දානවා. බෙදීම සමාන ලකුණෙන් එහා පැත්තට යන්නේ ගුණ කිරීමක් විදියට. එතකොට මට දුර සඳහා සූත්‍රයක් ලැබෙනවා. දුර සමානයි වේගය ගුණ කිරීම කාලය. ඊට පස්සේ මේ විදියට ආදේශ කරලා මට ගේමක් නැතුව උත්තරය ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යන් මේ හැදුවේ 17 වෙනි ප්‍රශ්නේ. දැන් එහෙනම් යන් 18 වෙනි ප්‍රශ්නයට. එහෙනම් අපි යන්නේ දැන් 18 වෙනි ප්‍රශ්නයට. 18 වෙනි ප්‍රශ්නේ හරිම ලේසි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ත්‍රිකෝණමිතිය ආශ්‍රයෙන් තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හරි. මෙහෙමයි තියෙන්නේ. රූපේ දී යති මිනුම් බණුව කොස් තීටා සඳහා අනුපාතයක් ලියන්න කියලා. හරි. එතකොට ඔයාලා දන්නා ත්‍රිකෝණමිතික අනුපාත කීයක් තියෙනවද? ත්‍රිකෝණමිතික අනුපාත 3ක් තියෙනවා. මොනවාද ත්‍රිකෝණමිතික අනුපාත 3? ත්‍රිකෝණමිතික අනුපාත තියෙනවා sin, cos, tan කියලා 3ක් තියෙනවා. හරි. අපි ත්‍රිකෝණමිතික අනුපාත දාන්නේ මොනවා සඳහාද? ඍජුකෝණීය ත්‍රිකෝණ සඳහා කියලා ඔයාලට මතකයි. හරි. එහෙනම් මෙන්න ඍජුකෝණීය ත්‍රිකෝණයක් තියෙනවා. මට මෙයාගේ cos theta තමයි ලියන්න තියෙන්නේ. හරි. අපි දන්නවා මොනවද? ත්‍රිකෝණමිතික අනුපාත තියෙනවා 3ක්. ඒ තමයි sin, අනිත් එක්කෙනා cos, සහ අනිත් එක්කෙනා tan. හරි. ඔයාලට මතකයි අපි sin theta, cos theta, tan theta ලියන්නේ මෙන්න මෙහෙමයි. හරි. හරි. එහෙනම් මොකද වෙන්නේ? ත්‍රිකෝණමිතික අනුපාත කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒක නෙවෙයි තමයි sin, අනිත් එක්කෙනා cos, අනිත් එක්කෙනා tan. මම ශනික මතක් කරනවා කොහොමද අපි ත්‍රිකෝණමිතික අනුපාත ටික ලියන්නේ කියලා. ඔයාලට මතකයි
සකසයින් සකසයින් ඒ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය මඩ ලැබෙනවා කවුද සයින් අනුපාතය ඒ වගේම සකසයින් බක කොස් එහෙනම් බද්ධ පාදයේ බෙදීම කවුද කර්ණය බද්ධ පාදයේ බෙදීම කර්ණය කොස් තීඩා කියලා මම දන්නවා ඒ වගේම සබ ටෑන් කවුද සබ ටෑන් කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය හරි ඔන්න ඔහම තමයි අපේ ත්‍රිකෝණමිතික අනුපාත දෙක තියෙන්නේ හරි මොකද්ද සයින් අනුපාතය ලැබෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කොස් අනුපාතය ලැබෙන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය එතකොට ටෑන් අනුපාතය ලැබෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය හරි දැන් අපි යන් ගානට ඔන්න ඒ ගානේ මට ලියන්න ඕනේ මොන තීරද මෙන්න මේ කොස් තීර තමයි මම මොකද කරන්නේ ලියන්න ඕනේ කොස් තීර ලියන්න නම් මම බද්ධ පාදයේ සහ කර්ණයේ කියන දෙන්නම දැනගෙන ඉන්න ඕනේ හරි බලමු මෙන්න මේ තීටා තීටා කියන කෝණයක් අපි සැලකුවොත් ඒ කෝණයට ඉදිරියෙන් ඉන්න පාදයට අපි කියනවා මොන පාදයේද සම්මුඛ පාදය ඒ වගේම ඉතුරු පාදයට අපි කියනවා බද්ධ පාදය ඒ වගේම ඍජු කෝණයට ඉස්සරෙන් ඉන්න කෙනාට කියනවා කර්ණය කියලා කර්ණය කියලා කියනවා හරි මම කොස් තීටා ලියන්න නම් කවුද බද්ධ පාදයේ වගේම කර්ණය දැනගන්නත් ඕනේ මේ තීටාට බද්ධ පාදය වෙන්න මෙන්න මේ හතර හැබැයි මම කර්ණය දන්නවද කර්ණය දන්නේ නැහැ කර්ණ මෙන්න මේ පාදය දන්නේ නැහැ හරි ඒ වගේ වෙලාවක මම දන්නවා ත්‍රිකෝණීය ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවා එක පාදයක් දන්නේ නැහැ ඒ වගේ වෙලාවට අපි දන්නවා මොනගරස් දාලාද පයිතගරස් දාලා ඒ පාදයේ දිග හොයන්න එහෙනම් අපි පයිතගරස් දාලා මේ පාදයේ දිග හොයමු මම කියනවා මේ කර්ණ පාදයේ දිග සිම්පල් x කියලා එහෙනම් කොහොමද මම පයිතගරස් දාන්නේ එතකොට මට පයිතගරස් දාන්න පුළුවන් මේම පයිතගරස් කියන්නේ මොකද්ද ඍජු කෝණයට ඉදිරියෙන් ඉන්න පාදයේ වර්ගය ඒ කියන්නේ කර්ණ පාදයේ වර්ගය සමානයි කියනවා ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට ඒ කියන්නේ 4 වර්ගයේ ධන 3 වර්ගයේ වල දන්නවා 4 වර්ගය 16යි 3 වර්ගය 9යි 4 16යි 9යි කීයද එතකොට 25යි එහෙනම් මට එනවා x වර්ගය කියයි කියලාද 25යි කියලා මට ඕනේ x වර්ගය නෙමෙයි මට ඕනේ x x වල වර්ගයක් නෙමෙයි ඕනේ මට ඕනේ x ඕනේ ඒක නිසා මම මොකද කරන්නේ x වල වර්ගය නැති කරන්න වර්ග මූලය දානවා ඒක නිසා මේ වතරත් වර්ග මූලය දානවා එතකොට මේ වර්ගයේ වර්ග මූලය කැපිලා x විතරක් ඉතුරු වෙනවා 25 වර්ගමූලය වල දන්නවා කීයද 5යි එහෙනම් x වලට අගයක් එනවා කීයයි කියලාද 5යි එහෙනම් කර්ණයේ පාදයේ දිග කීයද 5 cm එහෙනම් ඔන්න දැන් මට cos θ ලියන්න පුළුවන් කොහමද cos θ සමානයි කවුද බද්ධ පාදයේ කවුද බද්ධ පාදයේ කෝ බද්ධ පාදයේ ආමේ ඉන්නේ බද්ධ පාදයේ 4යි බෙදනවා කර්ණයේ කීයද 5යි එහෙනම් cos θ කියලා කියන්නේ කවුද 4 බෙදීම 5යි නැත්තම් 5ෙන් 4යිනේ හරි එහෙනම් හොඳට මතක තියාගමු ත්‍රිකෝණමිතික අනුපාත කීයක් තියෙනවද ත්‍රිකෝණමිතික අනුපාත ආයමත කරන්න බෑ ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා ඒ තමයි sin cos tan එතකොට sin cos tan කියනකොට sin අනුපාතය ලැබෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය cos අගය ලැබෙන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය ඒ වගේම tan අගය ලැබෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සක sin බක cos සබ tan ඒ විදිහට අපිට මේ විදිහට මේ ගාන හදලා ඉවර කරන්න පුළුවන් එහෙනම් මට මේ ගානට උත්තරය ආව කවුද cos θ සමානයි 4 බෙදීම 5 කියලා මට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. දැන් ඔයාලට 19 වෙනි ප්‍රශ්නේ වීඩියෝ එක දකින්න හැම වෙලාවෙම 19 වෙනි ප්‍රශ්න මෙහෙම කියලා තියෙන්නේ. Okay and ray වෘතේ AOB කෝණය. කවුද? AOB කියන මෙන්න මේ කෝණයේ අංශක 80ක් කියලා තියෙනවා. ඒ වගේම CD සමානයි DA. මෙන්න මෙයා සමානයි මෙයා කියලා දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන අංශක 90ක සලකුණකුත් මට දීලා තියෙනවා পেපර් එකේ. හරි. ඊට පස්සේ මගෙන් අහනවා කවුද? OBC මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි මගෙන් අහන්නේ. හරි. බලමු. මේ ගාන කරන්න කලින් මට මොකක්ද මේ ගාන? ජ්‍යාමිතිය හා සම්බන්ධ ගානක්නේ. අපි මේ වගේ ගණන් මොකද වෙන්නේ අපේ වීඩියෝස් වලදී කලින් කරලා තියෙනවා. හරි. එතකොට මේ ජ්‍යාමිතිය ගාන කරන්න ඕන විශේෂ කාරණේ එහෙම නැත්නම් ප්‍රමේය මොකක්ද කියලා අපි පොඩ්ඩක් මතක් කරමු. ඔයාලට මතකයි නම් ගේමල්ලී මෙන්න මේ වගේ වෘත්තයක් තිබ්බොත් ඔයාලා දන්නවා මේ වෘත්තේ හරිමද තියෙන මොකද්ද? කේන්ද්‍රය. මේ කේන්ද්‍රය චාප කොටසක් මගින් මොකද කරන්නේ මේ වෘතයේ මත හදනවා මොකද්ද වෘතයේ මත හදනවා කෝණයක් එන්නේ චාප කොටස මගින්ම වෘතයේ පරිධිය මත මේ විදියට කෝණයක් හැදුවොත් ඔයාලා දන්නවා මෙන්න මෙතන මේ කේන්ද්‍රය මත හදන කෝණයේ විශාලත්වය මෙන්න මේ වෘතයේ මත හදන කෝණයේ විශාලත්වය වගේ කියුණේද දෙගුණයක් වෙනවා කියලා ඔයාලා දන්නවා මොකද්ද කිව්වේ වෘතයක චාප කොටසක් මගින් කේන්ද්‍රය මත සාධන කෝණයේ විශාලත්වය එම චාප කොටස මගින්ම වෘතයේ මත හදන කෝණයේ විශාලත්වය වගේ කියපු නැද්ද දෙගුණයක් කියලා ඔයාලට මතකයි. ඔන්න ඕක දන්නව නම් මට මේ ගාන කරන එක ගේමක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි බලමු
කොහොමද මේ ගාන කරන්නේ කියලා. හරි. ඔකත් මතක තියාගෙන අපි යමු අපේ වැඩේට. හරි. මෙහෙමයි කියන්නේ. මගෙන් අහන්නේ OBC මෙන්න මේ කෝණේ විශාලත්වය තමයි අහන්නේ. හරි. බලන්න මෙන්න මේ AB කියන චාප කොටස මගින් වෘතයේ මත මොකද වෙන්නේ? කෝණයක් හදලා තියෙනවා. ඒ කෝණේ විශාලත්වය අංශක 80ක් කියලා තියෙනවා. මෙන්න මේ AB කියන චාප කොටස මගින්ම වෘතයේ මත මේ විදියට ගිහිලා කෝණයක් මෙන්න මෙතන හදලා තියෙනවා. එහෙනම් ඔයාලා දන්නවා මෙන්න මෙතන වෘතයේ මත හදපු කෝණය වගේ දෙගුණයක්නේ මෙතන. මෙයා 80ක් නම් මෙතන කීයද වෙන්නේ? අංශක 40ක් වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද? BCD කෝණයේ විශාලත්වය කවුද? BCD කෝණයේ විශාලත්වය අංශක කීයද? 40යි කියලා මට ලියාගන්න පුළුවන් අපි අර කලින් කිව්ව ප්‍රමේයත් එක්ක. හරි. දැන් මට ඕනේ කවුද? මෙන්න මේ කෝණය තමයි මට ඕනේ. හරි. ඒ වගේම ඔයාලා දන්නවා මට මෙන්න මෙයා. හරිද? මෙයා මෙතන අංශක 90ක් කියලා දීලා තියෙනවා. ඒක ගන්න ඔයාලා දන්නවා. මොකද්ද? වෘතයක මෙයා තියෙන මේ AC කියලා කියන්නේ වෘතයේ ගහපු ජාය. මේ ජාය කේන්ද්‍රයේ ඉඳන් ඉරක් ගහුවාම එතනද ලම්බකයක් හැදෙනවා. නේ? ලම්බකයක් හැදෙනවා නෙවෙයි ඔයාලට කියලා තිබ්බා මෙන්න මේ CD සමාන ඒ වගේම D A කියලා. සමාන කොටස් දෙකකට කැඹුණා. මේ කේන්ද්‍රයේ ඉඳන් ගහන ඉරක් මගින් මේ ජාය සමාන කොටස් දෙකකට බෙදුනොත් ඔයාලා දන්නවා මෙන්න මෙතන හැදෙන කෝණය අංශක 90යි කියලා. ඔයාලා දන්නවා මේ තියෙන මොකද්ද OB කියලා කියන්නේ සරල රේඛාව කියලා. මොකද්ද? අරය සරල රේඛාවක් මත පිහිටි මෙන්න මෙතන තියෙන කෝණ දෙකක්. එතකොට මේක අවල් ගන්නවා සරල රේඛාව කුඩ දිඹ කෝණවල එකතු අංශක 180යි. ඒ කියන්නේ මෙන්න මේ CDO කෝණයේ විශාලත්වයයි CDO කෝණයේ ධන කාගේද? CDB කෝණයේ විශාලත්වය. CDB කෝණයේ විශාලත්වය 180ක් වෙන්න ඕනේ හේතුව සරල රේඛාවක් උඩ පිහිටලා තියෙන නිසා. එතකොට මම දන්නවා CDO මෙන්න මේ කෝණය කීයද? අංශක 90යි. එහෙනම් මට CDB කෝණය කියන්න පුළුවන් කොහොමද? මේ 90 එහා පැත්තට දාන්න. එතකොට CDB කෝණය එනවා 180 ඍණ 90. එතකොට එනවා අංශක 90යි කියලා. එහෙනම් මේ කෝණයේ විශාලත්වයත් කීයද? අංශක 90යි. එහෙනම් මට පුළුවන් මෙන්න මේ CDB කියන ත්‍රිකෝණය සැලකුවොත් මට මෙන්න මේ ඇතුලෙන් තියෙන කෝණවල එකතුව අංශක 180යි කියලා කියන්න පුළුවන්. එහෙනම් මම කාවසලකන්නේ CDB කියන ත්‍රිකෝණය. අපි CDB කියන ත්‍රිකෝණයෙන් මට ගන්න පුළුවන් කවුද? අංශක 40 ධන අංශක 90 ධන OBC කෝණය. OBC සමානයි 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් මම දන්නවා මේ 90යි 40යි කියද? අංශක 130යි ධන OBC කෝණය සමාන 180යි. මේ 130 මම මොකද කරන්නේ? එහා පැත්තට දාන්න. එතකොට OBC කෝණය සමානයි 180 ඍණ 130යි. ඔයාලා දන්නවා 180 න් 130ක් ගියාම කීයද? අංශක 50ක් වෙනවා. එහෙනම් මට මොකද උත්තරේ එන්නේ? අංශක 50යි නේ. හරිම ලේසියි. එහෙනම් මේ කෝණයේ විශාලත්වය වෙන අංශක 50යි කියලා. එතකොට අපි මේකේ මතක තියෙන්න ඕනේ ප්‍රමේය මොකද්ද? වෘතයක චාප කොටසක් මගින් කේන්ද්‍රය මත හදන කෝණය. වෘතයක චාප කොටසක් මගින් කේන්ද්‍රය මත හදන කෝණය. එම චාප කොටස මගින්ම වෘතයේ මත හදන කෝණයේ විශාලත්වය මෙන් කී ගුණයක්ද? දෙගුණයක් කියන ප්‍රමේය මතක තිබ්බනම් මට මේ ගාන හදාගන්න එක මහ දෙයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඒ ගානත් හරි දහන වෙලී ගානත් හරි. එහෙනම් අපි යන් 20 වෙනි ගානට. අපි දැන් යන්නේ අපේ අනුමාන ප්‍රශ්න පත්‍රයේ 20 වෙනි ගානට. හරිම ලේසි ගාන. හරිම ලේසි ගානක් කියන්නේ මොකද්ද? න්‍යාස ගානක් නේ. හරි. න්‍යාසයත් ගුණ කරන්න තියෙන්නේ. හා බලමුකෝ කොහොමද කරන්න කියලා. හරි. එහෙනම් මට තියෙනවා A න්‍යාසයක් තියෙනවා 2 1 කියලා. ඒ වගේම B න්‍යාසයක් තියෙනවා 2 ඍණ 1 කියලා. මගෙන් අහනවා AB ගුණිතයේ අගය x නම් මගේ x වල අගය අහනවා නේ. හරි. න්‍යාස ගානක් නේ. මම න්‍යාස ගුණ කරන්න කලින් මුලින්ම න්‍යාසයක තියෙන පේලී තිරෝ කියන එක ඔයාලට මුලින්ම කියලා දෙන්න. හරි. හරි. මම ගන්නවා න්‍යාසයක් ඔන්න y කියලා. හරි. ඔන්න මම න්‍යාසයක් ලියන්න හදන්නේ. හරි. න්‍යාසයක් තියෙනවා 2 1 බිංදුව ඊගාට 3 2 1 ඊගාට 5 4 2 කියලා ඔන්නම න්‍යාසයක් තියෙනවා. හරිද? මේ න්‍යාසයේ මෙන්න මේ අතර තියනවා නේද? මෙන්න මේ විදිහට හරස් අතට තියෙන ඒවට මොනවද කියන්නේ අපි? මෙන්න මේ අතට තියෙන ඒවට මොකක් කියලාද කියන්නේ? පේලි කියලා කියනවා. මොනවද? පේලි කියලා කියනවා. ඒ වගේම මෙන්න මෙහෙම පහලට තියෙනවානේ. ආ මේ පහලට තියෙන ඒවට අපි කියනවා මොනවද කියලාද? තීරු කියලා. මේ තියෙන මොනවද එහෙනම්? මේ තියෙන්නේ තීරු. හරි. එහෙනම් පහලට තියෙන ඒවට කියනවා තීරු කියලා. හරි. ඕකත් මතක තියාගෙන අපි අංග ගාන හදන්න. හරි. ඔන්න එහෙනම් මම යනවා
ගාන හදන්න. හරි. නියාස ගුණ කරන්න මම දඩ කෙටි ක්‍රමයක් කියලා දෙනවා හොඳට බලාගන්න. හරි. මම මේක පොඩ්ඩක් මකනවා. එතකොට ඔන්න බලන්න. මට දෙනවනේ නියාස දෙකක් ගුණ කරන්න. එතකොට ඔයා කරන්න ඕනේ පළවෙනියට දෙන නියාසේ පේලි මොනවද කියලා බලලා පේලි වල පේලි ටික සිලෙක්ට් කරගන්න. හරි. බලන්න ඒ කියන නියාසයේ තියෙන මේ අතර තියෙන පේලිනේ. එහෙනම් මේකේ තියෙන පේලි කීයද? මෙන්න මේ එක පේලියක් තියෙනවා. ඒ වගේම දෙවනියට තියෙන නියාසය. එහෙනම් පළවෙනි නියාසය ගත්තේ මොනවද? පේලි. එහෙනම් දෙවන නියාසෙ මම මොනවද ගන්න ඕනේ? තීරු. ආ එහෙනම් දෙවන නියාසෙේ තියෙනවා තීරු එකක්. මේ තමයි දෙවන නියාසෙේ තියෙන තීර තීරුව. හරි. එහෙනම් පළවෙනි නියාසෙ මුලින්ම තීරු පේලි ගන්නවා දෙවන නියාසෙ තීරු ගන්නවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙහෙම අර ඔයාලට මතකද පොඩි කාලේ අපි දැලිස කරන්න ගහන්නේ වගු. ඔන්න ඔය වගේ එකක් ගහ ගන්න ඕනේ. හරිද? ඔය වගේ එකක් ගහගෙන පළවෙනියට තියෙන කොටුව තියෙනවනේ. අපි මොකද්ද කරන්න හදන්නේ? නියාස ගුණ කිරීමනේ. ඒක නිසා මෙතන ගුණ කිරීම දානවා. හරිද? අපි සාමාන්‍යයෙන් මේ පැත්තට ලියන්නේ මොනවද? පේලිනි. ආ දැන් ඔයාලා සිලෙක්ට් කරගත්ත පළවෙනි න්‍යාසයේ පේලි. අන්නේ පේලිය ගෙනහැරලා මෙන්න මෙතනින් තියන්න. හරි. මට මොකක්ද ආපු පේලිය? 2 1. හරි. ඊගවට මෙන්න මෙතන තියෙනවානේ. අපි උඩින් මේ පැත්තට ලියන මොනවද? තීරු. එහෙනම් ඔයාලා සිලෙක්ට් කරගත්ත දෙවනියාර සිලෙක්ට් කරගත්ත එකේ තීරුව ගෙනහැරලා මෙතනින් ලියන්න. 2 1. ඔන්න එහෙනම් මං තීරුවත් ලිව්වා. එතකොට මට මෙන්න මේ කොටු ටික වැඩක් නැහැ. හරිද? මට මේකේ මෙච්චරයි තියෙන්නේ. ඒක නිසා මට ওই ප්‍රමාණය ඇති. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. මෙතන පළවෙනියට ඉන්න සංඛ්‍යාව මෙතන පළවෙනියට ඉන්න සංඛ්‍යාවෙන් ගුණ කරන්න. 2 2 4. ඊගවට කරන්නේ මෙතන දෙවෙනියට ඉන්න සංඛ්‍යාව මෙතන දෙවෙනියට ඉන්න සංඛ්‍යාවෙන් ගුණ කරන්න. 1 1 1 ධනයි ඍණයි ගුණ වුණාම එන උත්තරේ -1. එතකොට ඊට පස්සේ බලන්න -3 -1. එතකොට උත්තරේ කීයද? 3. එහෙනම් මේ න්‍යාසය A. එහෙනම් උත්තරේ මොකද්ද? 3 විතරයි. එහෙනම් A ගුණ කිරීම B වල උත්තරේ කීයද? A ගුණ කිරීම B. අපිට x කියලා කිව්වා. එහෙනම් x ලාගේ කීයද? 3. ආ හරිම ලේසි. එහෙනම් මොකද කරන්නේ? න්‍යාස ගුණ කරද්දි හොඳට මතක තියාගන්න. ඔයාලට දුන්න කියන්නකෝ න්‍යාස දෙක. ඒ න්‍යාස දෙකෙන් පළවෙනියටම දෙන න්‍යාසය තියෙනවානේ. පළවෙනියටම දෙන න්‍යාසය මොකද්ද? පේලි ටික සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ පළවෙනියට එක්කෙනාගේ පේලි සිලෙක්ට් කරගත්තාම පළවෙනියගෙන් තීරු සිලෙක්ට් කරගන්නේ නැහැ ගුණ කරද්දි. හරිද? ඊට පස්සේ දෙවෙනියට දෙන න්‍යාස ගාවට ගියා. එයාගේ සිලෙක්ට් කරගත්ත තීරු ටික. හරි. ඊට පස්සේ අපි අර දැලිස ගහනවා වගේ මේ වගේ වගුවක් ගෙවුවා. හරි. මේ වගේ වගුවක් අපි ගෙවුවා. ඔය වගේ වගුවක් ගහලා පළවෙනියට දෙන එකේ අපි දාගන්නවා ගුණ කරන්න දෙන්නේ. ගුණ කිරීම. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පැත්තට අපි කොහොමද කියන්නේ? පේලිනේ. ඒක නිසා මම මෙතන පළවෙනියට සිලෙක්ට් කරගත්ත පේලිය දාගත්තා. ඊට පස්සේ අපි හරහටද, ඒ කියන්නේ මේ විදිහට දාන්නේ තීරුනේ. ඒක නිසා මෙතන ලියාගත්තා තීරුව. මෙතන පළවෙනි සංඛ්‍යාව වුණොත් දෙවෙනි සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාවට ගුණ කරලා මෙන්න මෙතන උත්තරේ දාලා අන්තිමට ඒ දෙන්න මොකද කරන්නේ? එකතු කරලා මට උත්තරේ ගන්න පුළුවන් 3 කියලා. හරම ලේසියෙන් න්‍යාස ගුණ කිරීම මේ විදිහට කරොත් ඔයාලට ඕනි න්‍යාසයක් ගුණ කරන්න පුළුවන්. හරි. එහෙනම් 20 වෙනි ප්‍රශ්නේත් හරි. එහෙනම් අපි යම් 21 වෙනි ගානට. අපි දැන් කතා කරන්න හදන්නේ 21 වෙනි ප්‍රශ්නය. 21 වෙනි ප්‍රශ්නේ මෙහෙම තියෙනවා. දත්ත රැස් කිරීමේදී ලබාගත් තොරතුරු වගුවක් දක්වනවා. ඒකේ ඒ අනුව 21 30 රන්දි ප්‍රාන්තර යේ 21 30 රන්දි ප්‍රාන්තර යේ තරම කීයද මායිම කීයද කියලා තමයි මගේ අහන්නේ. කවුද? 21 30. හරි. මට රන්දි ප්‍රාන්තරයක් දීලා තියෙනවා 21 30 කියලා. හරි. මේකෙන් මගෙන් අහනවා පළවෙනි එකේ අහනවා තරම. තරම කියලා වචනයක්. හරි. ඊගාවට දෙවෙනි එකේ අහනවා මගෙන් පහළ මායිම මොකද්ද කියලා. ඔව්. පහළ මායිම මොකද්ද කියලා. මේ ගාන හරිම ලේසි. හරි. ප්‍රාන්ති ප්‍රාන්තර ගැන තියෙන ප්‍රශ්නයක් නේ. හරි. මෙහෙමයි. පන්ති තරම කියලා කියන්නේ මොකද්ද? මේ වෙනකම් විභාගෙදී ගොඩක් තැන්වලදී මේ පන්ති තරම කියන එක අහලා නැහැ. ඒක නිසා මේ පාර අහයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒක නිසා තමයි මේ ප්‍රශ්නය මේකට දාලා තියෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගමු පන්ති තරම කියලා කියන්නේ මොකද්ද කියලා. පන්ති තරම කියලා කියන්නේ මේ වගේ දෙයක්. දැන් මට ප්‍රාන්ති ප්‍රාන්තරේ 21 30 කියලානේ දීලා තියෙන්නේ. එතකොට 21 30 කියලා ගත්තොත් මේකට අයිති වෙන ඉලක්කම් ටික මොනවද? ආ 21 30 කියලා ගත්තාම මේකට අයිති වෙනවා කවුද? 21 22 23 24 25 26 27 28 29 30 කියන ඉලක්කම් මෙන්න මේ ප්‍රාන්ති ප්‍රාන්තරයේ ඇතුළත අයත් වෙනවා. ඔන්න ඔය තියෙන ඉලක්කම් ගානට තමයි අපි කියන්නේ පන්ති තරම කියලා. තේරුම් නැත්තම් මෙන්න මේ විදිහට කියන්නේ. එහෙනම් 21 30 කියන එක්කෙනාට අයිති වෙන ඉලක්කම් ටික තමයි 21 කියන ඉලක්කම, 22, ඒ වගේම 23, ඒ වගේම 24, 25, 26, 27, 28,
29 සහ 30. එහෙනම් පන්ති තරම කියලා කියන්නේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරයට අයිති වන මෙන්න මේ ඉලක්කම් ගාන ඉලක්කම් කීයක් අයිති වෙනවද කියලා තමයි පන්ති තරමේදී කියන්නේ. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් මෙන්න මේ 21 30 කියන පන්ති ප්‍රාන්තරයට ඇතුළත් වෙන අවයව ගාන එහෙම නැත්නම් ඉලක්කම් සංඛ්‍යාවට තමයි පන්ති තරම කියලා කියන්නේ. එහෙනම් මේකේ කීයක් අයිති වෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් මේකේ පන්ති තරම කීයද? 10යි. හරි. ඒ වගේ මගෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නේදී පහළ මායිම මොකද්ද කියලා. හොඳට මතක තියාගන්න ප්‍රන්ති ප්‍රාන්තරයක කලින්ම තියෙන සංඛ්‍යාව පළවෙනියට තියෙන සංඛ්‍යාවට අපි කියනවා මොන මායිමද? පහළ මායිම. පහළ මායිම. පහළ මායිම. ඒ වගේම දෙවෙනියට තියෙන සංඛ්‍යාවට අපි කියනවා මොන මායිමද? ඉහළ මායිම. ඉහළ මායිම. එහෙනම් මේකේ කවුද පහළ මායිම වෙන්නේ? එහෙනම් දෙවෙනියට කළ උත්තරේ පහළ මායිම කීයද? 21. එහෙනම් මේකේ පහළ මායිම 21නේ. හරිම ලේසියි ප්‍රශ්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මොකද්ද පන්ති තරම කියලා කියන්නේ? මොකද්ද පහළ මායිම ඉහළ මායිම කියන්නේ? ඒක නිසා අපි එහෙනම් මෙයාගේ ප්‍රශ්නයක් කවද අපිට ගේමන්න නැතුව උත්තරේ දෙන්න පුළුවන්. අපි එහෙනම් යන් අපේ 22 වෙනි ප්‍රශ්නෙට. එහෙනම් අපි දැන් යන්නේ අපේ 22 වෙනි ගාන 22 වෙනි ගාන හරිම ලේසි ජ්‍යාමිතීය ප්‍රශ්නයක්. හරි. ඔයාලට මෙන්න මේ වගේ රූපයක් දීලා දැන් වීඩියෝ එක යටත් දකින්න හම්බෙනවා. මොකක්ද තියෙන්නේ? ABCD වෘත්ත චතුරස්‍රයක්ලු. හා බලන්න. ABCD. යා වෘත්තයක් මතනේ තියෙන්නේ. ඒක නිසා මම වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න ඕනේ නැහැ. ඉතින් අපි දන්නවා නේ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ අර චතුරස්‍රයේ මෙන්න මේ මුළු වෘත්තයක් උඩ තියෙනවා නේ. යා වෘත්ත චතුරස්‍රයක් කියලා අපි දන්නවා. හරි. යා වෘත්ත චතුරස්‍රයක්. ඒ වගේම මට කියනවා ADCE. 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 ඒ කියන්නේ මෙයා මොකක්ද කියනවද? සමාන්තර රාශියක් කියනවා. එහෙනම් මට දීලා තියෙනවා මෙන්න මේ දෙන්න සමාන්තරයි. ඒ වගේම සමානයි කියලා. ඒ වගේම ඔයාලා දන්නවා සමාන්තර රාශියන්නේ. එහෙනම් මේ පාද දෙකත් මොකද වෙන්නේ? සමාන්තරයි. වගේම මේ පාද දෙකේ දිශාවත් මොකද වෙන්නේ? සමානයි කියලා අපි දන්නවා සමාන්තර රාශියවල නීතිය වලට අනුව. හරි. එහෙනම් මට කියනවා DCF. DCF කෝණය DC. DCF කෝණය කියයි කියනවාද? අංශක 110 කියනවා. ඊට පස්සේ මගෙන් අහනවා AB BAE. BAE මෙන්න මේ පොඩි කෝණයේ විශාලත්වය තමයි මගෙන් දැන් අහන්නේ. හරි. මේ ගාන හදන්න පොඩි ප්‍රමේයයන් දෙකක් මතක තියාගත්තා නම් හොඳටම ඇති. හරි. නැත්නම් මේ ගාන හෙන්න ලොකු ප්‍රමේයයක් ගොඩාක් ප්‍රමේයයන් දාලා හදන්න පුළුවන්. හරි. ඒ වුණාට මේක ලේසියෙන් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ තමයි ඔයාලා දන්නවනේ වෘත්ත චතුරස්‍රය තියෙනවා. මේ වගේ වෘත්ත චතුරස්‍රයක් තිබ්බොත් මේ විදිහට හිතන්න වෘත්ත චතුරස්‍රයක් තියෙනවා කියලා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරලා මේ විදිහට හැදෙන බාහිර කෝණයේ විශාලත්වය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි. මෙයා x කිව්වොත් මට මෙයා x කියන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මතකයි සමාන්තර රාශියක් තිබ්බොත් මේ විදිහට ඔය විදිහට සමාන්තර රාශියක් තිබ්බා කියන්නකො මේ සමාන්තර රාශියේ මොකද වෙන්නේ? සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමානයි. සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි. මේ කෝණේ විශාලත්වය මේ කෝණේ විශාලත්වය සමානයි. මෙයා y කිව්වොත් මෙයා මට y කියන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රමේයයන් දෙක දන්නා නම් මට ගේමක් නැතුව මේ ගාන හදන්න පුළුවන්. හරි. මට තියෙනවා බලන්න මේ A B C D කියලා කියන වෘත්ත චතුරස්‍රයක් කියලා ගුවනේ. එයාගේ පාදයක් දික් කරලා බාහිරින් කෝණයක් ඇදලා. එයා අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි. ඒ කියන්නේ මෙන්න මේ ලොකු කෝණයටම සමානයි. එහෙනම් මට කියන්න පුළුවන් B A D කියන කෝණය කවුද? B A D කියන කෝණය සමානයි කියද? අංශක 110යි. හේතුව වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමාන වීම නිසා. හරි. ඔන්න එක දත්තයක් මම හොයාගත්තා. හරි. ඊගාවට ඔයාලා දන්නවා මම කිව්වා මෙහෙම දෙයක්. සමාන්තර රාශියක සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමානයි කියලා කිව්වා. මේ ඉන්නේ සමාන්තර රාශිය ABCE කියලා කිව්ව සමාන්තර රාශිය. එහෙනම් මෙන්න මේ කෝණයේ විශාලත්වයයි මෙන්න මේ කෝණයේ විශාලත්වය ගැන මට කියන්න පුළුවන් මොකද්ද? සමානයි. හේතුව මෙයා සමාන්තර රාශියක්. එහෙනම් මෙන්න මේ කෝණය සමානයි. අපි ඒක පොඩ්ඩක් ලියාගමු. කවුද? මෙන්න මේ ECD කෝණය ECD කියන කෝණය සමානයි කාටද? EAD කියන කෝණයට. EAD කියන කෝණයට. හේතුව සමාන්තර රාශියක් වීම. හේතුව මෙහෙම සමාන්තර රාශියක් වෙන නිසා තමයි සමාන්තර රාශියක සම්මුඛ කෝණ වෙන නිසා තමයි එහෙම සමාන වෙන්නේ. හරි. එහෙනම් හරි ඔබත් මතක තියාගෙන අපි මෙන්න මේ කෝණය කොහොම හරි ගොයන්න try එකක් දෙමු. හරි. මේ කෝණය ඔයාලා දන්නවා මේ තියෙන සරල රේඛාවක්. සරල රේඛාවක් උඩ පිහිටි කෝණවල එකතුව කීයද? අංශක 180. එහෙනම් මට මේ කෝණය හොයාගන්න පුළුවන් දැන්. මම මේක හරි. එහෙනම් මම මොකද කරන්නේ? මේ 110යි
එකසිය දහය දන කවුද ECD කෝණය ECD කෝණය සමානයි එකසිය අසුවයි කියලා මට ගන්න පුළුවන් එහෙනම් මෙයා මම මොකද කරන්නේ ECD හොයන්න මේ 110 හැපත දාන එහෙනම් ECD කියන කෝණය සමානයි 180 ඍණ 110 එහෙනම් මට ECD වෙන අංශක කීයද කියලා 180 110 කට ගුණාම එහෙනම් අංශක 70 එහෙනම් මේ කෝණය අංශක 70 මෙයා අංශක 70යි කියන්නේ මේ දෙන්න සමාන නිසා මෙන්න මේ කෝණය කීයද අංශක 70යි එහෙනම් මට හෙවම දැන් එහෙනම් මට ගන්න පුළුවන් කවුද EAD කියන කෝණය EAD කෝණය සමානයි අංශක 70යි එහෙනම් මෙන්න මේ කෝණය කීයද අංශක 70යි මේ ලොකු කෝණයම කීයද අංශක 110යි එහෙනම් අපි දන්නවා මේ කෝණය මෙන්න මේ කුංචි කෝණය එකතුව අංශක 110ට සමාන වෙන්න ඕනේ හරි එහෙනම් මට කියන්න පුළුවන් කවුද මෙන්න මේ BAE කෝණය දන BAE කෝණය දන කවුද EAD කෝණය EAD කෝණය සමානයි කියද මෙන්න මේ කෝණ දෙකේම එකතුව මං කිව්වා කීයක් කියලාද 110ක් කියලා 110 කියලා මං දන්නවා එහෙනම් මං දන්නවා EAD සමානයි කියද අංශක 70යි එහෙනම් BAE දන අංශක 70 සමානයි 100 කියද 110 එහෙනම් මං 70 එහා පැත්තට ගෙනියනවා එතකොට BAE කෝණය සමානයි 110 ඍණ අංශක 70 එහෙනම් 110 න් 70 ගියම කියද අංශක 40 එහෙනම් මේ පුංචි කෝණයේ විශාලත්වය වෙන අංශක කීයද 40යි කියලා හරිම ලේසි ගාන එහෙනම් හරියට තියරි දෙක මතක නම් අපිට ගේම් එකක් නැතුව මේ ගාන හදන්න පුළුවන් පළවෙනි නීතිය මොකද්ද මේකට වැඩි උනේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරලා හදන බාහිර කෝණයේ විශාලත්වය අභ්‍යන්තර ප්‍රතිවෘත්ත කෝණයට සමානයි ඒ වගේම සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ මොකද වෙන්නේ සමානයි කියන ප්‍රමේයන් දෙක දන්නවා නම් මට මේ ගාන හදන්න පුළුවන් එහෙනම් අපි යම් ඊගාවට 23 වෙනි ප්‍රශ්නෙට අපි දැන් කතා කරන්න හදන්නේ 23 වෙනි ප්‍රශ්නේ හරි 23 වෙනි ප්‍රශ්නේ මතක් කරගන්න කලින් මම පුංචි දේවල් ටිකක් මතක් කරලා ඉන්නම් ඒ තමයි දර්ශක ආකාරයෙන් තියෙන සංඛ්‍යාවක් ලඝු ගණක ආකාරයෙන් ලියන මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කෝ ඔයාලා දන්නවා මට 27 කියන ඉලක්කම ලියන්න පුළුවන් මෙන්න මෙහෙම කවුද 27 කියන ඉලක්කම ලියන්න පුළුවන් 3 3 බලය කියලා හරිද එතකොට අපි මෙයාට කියනවා මොකද්ද මෙන්න මේ සංඛ්‍යාවට කියනවා පාදය මේ වගේ මෙයාට කියනවා දර්ශකය හරි එතකොට මෙයාට කියනවා මොකද්ද සංඛ්‍යාව හරි එතකොට මේ වගේ දර්ශක ආකාරයෙන් තියෙන එකක් ලඝු ආකාරයෙන් ලියනකොට අපි මොකද කරන්නේ මුලින්ම ලඝු කියලා දානවා ඊගාවට මේ G අකුරට පහලින් දෙනවා පාදයේ පුංචියට පාදයේ දෙනවා ඒගාවට එයාට උඩින් අපි දෙනවා මෙතන තියෙන සංඛ්‍යාව සංඛ්‍යාව දෙනවා සංඛ්‍යාව කියලා සමාන ලකුණු දාලා මේ සමාන ලකුණු ඉස්සරහින් දෙනවා දර්ශකය හරිද දර්ශකය දෙනවා එතකොට මට මෙයා ලියන්න පුළුවන් කොහොමද මෙන්න මේ දර්ශක ආකාරයෙන් තියෙනක ලඝු ආකාරය ලියන්න පුළුවන් මෙහෙම ලඝු කියන පාදයේ ලියනවා පුංචියට මෙතන 3 පාදයේ 3නේ ඊගොල්ල සංඛ්‍යාව සංඛ්‍යාව නේද 27 සමානයි කියලාද ආ මෙයාගේ දර්ශකය දර්ශකය කියද 3යි හරි ඔය විදිහට තමයි අපි දර්ශක ආකාරයෙන් තියෙනක ලඝු ආකාරයෙන් ලියන්නේ හරි එහෙනම් අපි දැන් බලමු ලඝු ආකාරයෙන් තියෙනක දර්ශක ආකාරයෙන් ලියන්නේ කොහොමද කියලා හරි ඔන්න එහෙනම් මේක අනිත් පැත්තට දානවා හරි ඔන්න මෙයා මේ විදිහට තියෙන එක මම දර්ශක ආකාරයෙන් ලියනවා ඔන්න බලන්න දර්ශක ආකාරයෙන් ලියන මෙතන තියෙන පාදයෙන් ආ පාදයේ මෙහෙම ලිව්වා ඊගාවට මෙතන තියෙන දර්ශකයනේ ආ ඔන්න දර්ශකයත් ලිව්වා සමාන ලකුණු දාලා මෙතන තියෙන සංඛ්‍යාව ලිව්වා ඔන්න අපි මොකද කරේ ලඝු ආකාරයෙන් තියෙන එකක් මෙන්න මේ විදිහට දර්ශක ආකාරයෙන් මට ලියන්න පුළුවන් අපි එහෙනම් දැන් යම් ගානට ගේමක් නැහැ දැන් අපිට ගාන හදන්න හරි එහෙනම් අපි බලමු ගාන කොහොමද තියෙන්නේ කියලා ඔක පොඩ්ඩක් මතක තියාගන්න ගමන් මං ගාන දැන් ලියන්නම් මෙන්න මෙහෙම. අපේ ගානේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. ලඝු 3 x 4. එහෙනම් මට මෙයාව මොන ආකාරයෙන් ලියන්න පුළුවන්ද? මට මෙයාව ලියන්න පුළුවන් මේ ලඝු ආකාරයෙන් කියන කෙනෙක් දර්ශක ආකාරයෙන්. මෙයා තමයි කවුද? පාදය. එහෙනම් මං ඔන්න මෙයාව දර්ශක ආකාරයෙන් ලියන කොහොමද? 3 4. ආ 3 මෙයා තමයි දර්ශකයෙන්. 4 සමානයි මෙන්න මේ x මට දැන් කියන්නේ කාගේ යගේ හොයන්න කියලාද x ලගේ හොයන්න කියලා. ඔයාලා දන්නවා 3 4 කියලා කියන්නේ මම මේ කොට ගණිත හතරව ලියනවා x සමානයි 3 4. එතකොට ඔයාලා දන්නවා 3 4 කියලා කියන්නේ 3 කී පාරක් ගුණ වෙලා කියලාද? 4 පාරක් ගුණලා 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. එහෙනම් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3
81 එහෙනම් x වගේ කියද 81 ඔන්න ඔය විදිහට ගේමක් නැතුව මට මේ ගානත් හදන්න පුළුවන් එහෙනම් දැන් ඔයාලා දන්නවා මොකද්ද දර්ශක ආකාරයට තියෙන එකක් ලඝු විදිහට තියෙන එකක් දර්ශක ආකාරයට ලියන්න එහෙනම් අපිට මෙන්න මේ වගේ ගානක් ආවොත් මොකද්ද මෙන්න මේ විදිහට දීලා x වගේක් හොයන්න આવොත් ඔයාලා ලඝු ආකාරයෙන් තියෙන එක මුලින්ම හදා ගන්න ඕන මොකක් විදිහටද දර්ශකයක් විදිහට ඊට පස්සේ මට ගාන හදන්න එක ගේමක් නැහැ හරි එහෙනම් තව ප්‍රශ්න දෙකයි අපිට තියෙන්නේ අපි එහෙනම් යන් 24 වෙනි ගාන හරි ඔන්න දැන් අපේ අනුමාන ප්‍රශ්න පත්‍රයේ අන්තිම ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ 20 ප්‍රශ්න 25 එක අන්තිම ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ තමයි දැන් කරන්න දෙන්නේ හරි මොකද කරන්නේ ඔයාලා දැන් වීඩියෝ එක දකින්න හම් වෙනවා මේ ප්‍රශ්න මේ විදිහට තියෙන්නේ මෙන්න මේ වගේ එකක් දීලා සුළු කොරඬු කියලා දිනවා හරි මොකද වෙන්නේ භාග බෙදන්න තියෙන්නේ ඔයාලා දන්නවනේ භාග බෙදන්න අපි දන්නේ හැබැයි ගුණ කරන්න දන්නවා හරි එහෙනම් මම මොකද කරන්නේ මේ බෙදීම තියෙන එක ගුණ කිරීමක් දින හදා ගන්නවා ඒකෙදි මම කරන්නේ පළවෙනියට තියෙන එක ඒ විදිහටම ලියා ගන්නවා පළවෙනියට ඉන්නේ කවුද 3xy බෙදීම 2y වර්ග මේ y වර්ගයේ තේරුම මොකද y ව කීයක් ඉන්නවද ගුණ වෙලා දෙකක් ගුණ වෙලා ඉන්නවා කියන්නේ මම බෙදන්න දන්නේ නැහැ හැබැයි ගුණ කරන්න දන්නවා ඒ නිසා මම මෙයා ගුණ කිරීමක් විදිහට ලියනවා මෙයා ගුණ කිරීමක් විදිහට ලියව ගමන් මුට 18 නගිනවා එතකොට මොකද කරන්නේ මූ මොකද කරන්නේ පළ උඩට කියලා මුට දාලා මූව පහළට දාගන්න ඒ මොන පරේදේ කියන්නේ පරස් පරේ විදිහට හදා ගන්න එතකොට 2x වර්ගයේ උඩට යනවා 2x වර්ග බෙදීම y කියලා එනවා හරි මේක තේරුම මොකද්ද x වර්ගය කියන එක තේරුම x දෙපාරක් ගුණ වෙලා ඉන්නවා කියන එක උතන හරි එහෙනම් ඔයාලා දන්නවා අපිට උඩ යට සහ හරහට කපන්න පුළුවන් ඒ කියන්නේ උඩයි යටයි එකම සංඛ්‍යාවකින් බෙදෙනවා නම් බෙදන්න පුළුවන් ඒ වගේම එක જાති ඉන්නවා නම් කපන්න පුළුවන් හරි එහෙනම් බලමු මේ වගේ ඉන්නවද බලමු මෙන්න මෙතන y ට මෙතන y එකකින් හැබෙනවා ගේමක් නැහැ හරි ඊගවට තව බලන්න කැපෙනවා මොනවද ඉන්නේ මෙතන ඉන්නවා තව කැපෙනවා මේ දෙකේ ඉලක්කම මෙතන දෙකේ ඉලක්කම කැපෙනවා හරහට කපනවා හරි මෙතන y ඔ කීයක් ඉන්නවද තව දෙන්නෙක් ඉන්නවා බලන්න තව y ඒව හැම කපන්න ඉන්නවද නැහැ නේ තව කපන්න ඒව මට නැහැ එහෙනම් මම මොකද කරන්නේ දැන් තියෙන මට ගුණ කරගෙන යන්න 3 ගුණ කරන්න ඉලක්කම් නැහැ ඒක නිසා 3 හැමම ලියනවා මෙතන x එකෙක් ඉන්නවා මෙතන x වර්ගයක් ඉන්නවා x ගුණ කිරීම x වර්ගය එතකොට අපි දන්නවා x ගණනක් වෙනවා බෙදීම හරි බලන්න මෙතන ඉන්නේ කවුද y වර්ගය විතරයි මෙතන වෙන කවුරුත් නැහැ නේ එහෙනම් මෙතන යටින් ගන්න මොකද්ද y වර්ගය එහෙනම් මට උත්තරයක් එනවා 3x ගණනේ බෙදීම y වර්ගය එහෙනම් 24 වෙනි ගාන ඉවරයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ අපිට බෙදීමක් ආවොත් භාග බෙදන්න ආවොත් අපි මොකද කරන්නේ භාග ගුණ කිරීමක් විදිහට හදලා දෙවෙනි පදයේ උඩ යට මාරු කරනවා ඒ කියන්නේ පරස්පරය කරනවා එහෙනම් අපි යන අවසාන ප්‍රශ්නේ 25 වෙනි ප්‍රශ්නේ කතා කරන්න හදන්නේ අපේ අනුමාන පළවෙනි අනුමාන ප්‍රශ්න පත්‍රයේ අන්තිම ගාන හරි වේරෝඩ අපි ප්‍රශ්න 24ක් සාකච්ඡා කරලා තියෙන්නේ හරි එහෙනම් දැන් අපි අවසාන ප්‍රශ්නේ සාකච්ඡා කරමු දැන් මේක හඳ ගොඩක් අවධානයෙන් ඉමු හරි මේකත් ජ්‍යාමිති හා සම්බන්ධ ප්‍රශ්නයක් හරි මට කියනවා මේ වගේ රූප සටහනක් දීලා මට කියනවා කේන්ද්‍රයේ O වෘතයේ AB පාදය A-හිදී වෘතය ස්පර්ශ කරනවා හරි A වලදී තමයි මෙයා ස්පර්ශ වෙන්නේ හරි එතකොට මට කියනවා ABC සමානයි අංශක 30යි ලු ඒ වගේම අංශක 30යි නම් ACB කෝණයේ විශාලත්වය ACB ACB මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අහන්නේ හරි එහෙනම් කොහොම හරි ගේමක් ගහලා මම මේක හොයාගමු කොහොමද හොයාගන්නේ ඔයාලා බලන්න පොඩ්ඩක් S2 ඇරලා බැලුවොත් හරි මේ තියෙන වෘත්තයේ මොකක් වගේද හරියට ස්පර්ශක ලක්ෂයේදී යන්ද රේඛාවක් නේ ඒ කියන්නේ මෙයා මොකද්ද වෙන්නේ වෘත්තයට ස්පර්ශකයක් වෙනවා එතකොට මට කියන්න පුළුවන් මෙන්න මෙතන මොකද වෙන්නේ අංශක 90 කෝණයක් හැදෙනවා කියලා ඔයාලා දන්නවා නිතරමයෙන්ම එහෙනම් බලන්නකො ඕකත් මතක තියාගෙන යන්න ගන්න මට මෙන්න මේ කෝණය තමයි හදන්න හොයන්න ඕනේ එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ හරියට මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ AOC කියන ත්‍රිකෝණේ බාහිර කෝණයක් වගේ බාහිර කෝණේ ශාලත්තේ අභ්‍යන්තර ප්‍රතිරූප කෝණ දෙකේ කියන්නේ මෙන්න මෙයාගේ ශාලත්තේටයි මෙයාගේ ශාලත්තේටයි සමානයි එහෙනම් මම මෙන්න මේ දෙන්න හොයාගත්තා නම් වැඩේ හරිනේ තව පොඩ්ඩක් බලද්දී මේ OA කියන්නේ OC කියලා කියන්නේ වෘතේ අරයන්නේ එහෙනම් මට කියන්න පුළුවන් මේ කෝ පාදේ ශාලත්තේ මේ පාදේ ශාලත්තේ සමානයි කියලා එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද OA සමානයි OC හේතුව අරයන්. අරයන් වීම තමයි ඒ දෙන්න සමාන වෙන්න හේතුව. හරි. එතකොට මම මෙන්න මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් කවුද OAB ත්‍රිකෝණය පොඩ්ඩක් ගමු. OAB ත්‍රිකෝණය ගත්තොත් ඔය ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි මොකද කරන්නේ? දන්නවනේ මෙන්න මේ කෝණය 90යි මේ කෝණය 30යි. එහෙනම් මට මේ AOC කියන කෝණය හොයන්න පුළුවන්. එහෙනම් අංශක 90 ධන අංශක 30 ධන AOC AOC සමානයි අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ මේ දෙන්නගේ එකතුව කීයද දෙන්නේ අංශක 120 ධන
AOC සමානයි 180යි. මේ 180 එහා පැත්තට දැම්මට පස්සේ මට එනවා AOC කෝණය සමානයි 180 ඍණ 120. මට උත්තර එනවා අංශක 60යි කියලා. එහෙනම් මට මෙන්න මේ කෝණය එනවා අංශක කීයද? 60යි කියලා. හරිනේ. එහෙනම් මම දන්නවා මෙන්න මේ පාදම දෙක මොකද වෙන්නේ? සමානයි. ඔයාලා දන්නවා ත්‍රිකෝණයක සමාන පාද ඉදිරියෙන් තියෙන කෝණ මොකද වෙන්නේ? සමානයි. උදාහරණයක් විදිහට මේව ත්‍රිකෝණයක් අරගෙන මේ දෙන්නගේ මේ පාද දෙක සමාන නම් මේ පාදයේ ඉදිරියෙන් තියෙන මේ කෝණය මේ පාදයේ ඉදිරියෙන් තියෙන මේ කෝණය විශාලත්වයෙන් මොකද වෙන්නේ? සමානයි කියලා අපි දන්නවා. එහෙනම් බලන්න මේ පාද දෙක සමානයි. එහෙනම් මෙන්න මේ පාදයේ ඉදිරියෙන් තියෙන මෙන්න මේ පාදයයි අපි x කියලා ගත්තොත් මේ පාදයේ ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණයත් මොකද වෙන්නේ? x කියලා මට කියන්න පුළුවන්. එහෙනම් දැන් මට කියන්න පුළුවන් මොකද්ද? අංශක 60යි මේ x දෙන්නගේ එකතුව අංශක 180යි. මම ඒක ගන්නෙ කවුද? AOC ත්‍රිකෝණය. එහෙනම් මට කියන්න පුළුවන් අංශක 60 ධන x ධන x සමානයි 180යි. මට කියන්න පුළුවන් 60 ධන 2i x සමානයි 180යි. මේ 60 එහා පැත්තට දාන එතකොට මට එනවා 2i x සමානයි 180 වරිනේ අංශක 60. එතකොට 2i x සමානයි 120ක් වෙනවා. මෙයා බෙදනවා දෙකෙන්, මෙයාත් බෙදනවා දෙකෙන්. එතකොට x සමානයි අංශක 60යි කියලා එනවා. එහෙනම් මට දැන් වැඩි හරි. එහෙනම් මේ කෝණයත් අංශක 60යි, මේ කෝණයත් අංශක 60යි. එහෙනම් AC B කෝණේ විශාලත්වය මෙන්න මේ කෝණ දෙකේ විශාලත්වයට සමානයි. එහෙනම් මට කියන්න පුළුවන් මම මෙන්න මෙතන ලේනවා. කවුද? AC B කෝණේ විශාලත්වය AC B කෝණේ විශාලත්වය සමානයි 60ව දෙකකට. අංශක 60 ධන අංශක 60. හේතුව ත්‍රිකෝණයේ පාදයන් දික් දිවෙන්සයන් බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිරුද්ධ කෝණ දෙකට සමානයි. එහෙනම් මට උත්තරේ අංශක 120යි කියලා නේ. හරිම ලේසියි. හොඳට ජ්‍යාමිතීය ප්‍රශ්න අපි හිතුවොත් අපිට මේ විදිහට ලොකුවට අඳගත්තු අපිට ගේම මුතු ගාන දිහා බලලා ගාන දිහා බලලා ගාන හදන්න පුළුවන්. ඒක නිසා අපි හොඳ අවධානයෙන් සිහියෙන් හදුවොත් අපිට ගණන් හදන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාලට තව පොඩි කාලය තියෙන්නේ. ඒක නිසා ඔයාලට මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකට ගියොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. Google Drive ලින්ක් එකක් තියෙනවා. ඔයාලට ඒකවල පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයාලා මොකක් හරි අමාරු දෙයක් තියෙනවා නම් දැන් මම වීඩියෝ එක තියෙනවා. සම්පූර්ණ පේපර් එකේම කරපු වීඩියෝ දෙකම තියෙනවා. ඔයාලට ඒකවල වීඩියෝ දෙක බලලා ඕන දෙයක් බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාලට අපේ අනුමාන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වීඩියෝස් දෙකම මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අපි තවත් අනුමාන ප්‍රශ්න තියෙනවා. තවත් මේ පාඩේ කියලා හිතන අනුමාන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අපි එහෙනම් ඒ වීඩියෝ සීම වලින් හම්බ වෙන බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට මතක් කරනවා channel එකත් එක්ක තාම ගෞරව subscribe කරලා එකතු වෙලා නැත්නම් මේ වීඩියෝ එක බලද්දී ඔයාලා එහෙනම් channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න යාළුවන්ටත් බලන්න share කරන්න කියලා මතක් කරනවා. අදට අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.